බණ්ඩාරවෙල එළවළු තොගවිලද මධ්‍යස්ථානයේ ඊයේ හටගත් උසස්සුන්කාරී තත්ත්වයක් සමග විලදුන් ආගෝවීන් කලහකාරී ලෙස හැසිරීමෙන් පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ගැටුම්වලින් පුද්දලයින් 38 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් වූ අතර පොලිස් නිලධාරීන් 8 දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කෙරුණා. විරෝධතාවයන්ගෙන් අනතුරුව අද දිනේද බණ්ඩාරවෙල එළවළු තොගවිලද මධ්‍යස්ථානය විවෘත කර නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ. මේ අතර තම එළවළු අස්වැන්න වෙළඳපොළට යැවීමට නොහැකිව අගරපතන ඔයගම බෝපත්තලාව ප්‍රදේශවල ගොවීන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටිනවා. ගොවීන් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවල සිට ලොරි ධාවනය නොකිරීම හේතුවෙන් තමන්ට මෙවැනි තත්ත්වයක් උදා වී ඇති බවයි. මේ ප්ලාස්ටික් පෙට්ටි වල ඇසුරුම් කරන්න කියලා නියෝග කළා තිනෝ. ඒක නියෝගයක් හැටියට තමයි මම දකින්නේ. අතනම කවදාවත් කිසිම කෙනෙක් එක්ක සාකච්ඡාවක් දැන් මොහොතකට කලිනුත් මම දැක්ක මේ නිවුස් එකකට දානවා. එයා සාකච්ඡා කරලා කාගෙත් එක්කද දන්නේ. කිසිම ගොවියෙක්ගේ හැඟීම් නොදන්න මිනිස්සෙක්. ඇත්තටම කතා කරොත් එහෙම එයා කොළඹට වෙලා ඉඳගෙන එයා එක එක දැඩි තීරණ ගන්නවා. දැඩි තීරණ අරගෙන මේ ජනාධිපතිතුමා කියනවා දවසෙන් දවස ගොවිය රජ කරන්න ඕන කියලා. මෙහෙමද රජ කරන්න කියලා අහනවම අපි ගෝවා ගෝණියකට කිලෝ 60ක් 70ක් ගහනවා. දැන් ගෝණියක එක ප්‍රමාණය යවන්න කූඩු තුනක් වත් ඕනි. කිලෝ 60ක් 70ක් යවන්නේ ගෝණියකට 110ක් ගෙවනවා. මෙහි ඉඳලා කුලිය කොළඹට යවන්න. එතකොට කූඩේකට ඒ ප්‍රමාණය ගෙවන්නකොට ඒ 330ක් ගෙවන්න වෙනවා. දැන් මාස 3කින් කපන්න ඕනි ගෝවා. දැන් ඉතින් මේ කූඩු ක්‍රමයේ හින්දා කපන්න බැරුව මේ කුණුවේගෙන යනවා ඉතින් ගෝවා කොටුව. දඹුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති නොසන්සුන්කාරී තත්ත්වය මේවන විට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබෙනවා. යුද හමුදාව හා පොලිසිය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ආරක්ෂාවට යොදවා ඇති අතර ව්‍යාපාරිකයින් යුද හමුදාව හා පොලිසිය එක්ව පැවති සාකච්ඡාවකින් අනතුරුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කඩකාඹර අද උදෑසන 10ට විවෘත කෙරුණා. මේ අතර තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුළද සාමාන්‍ය පරිදි කටයුතු පවත්වාගෙන යන බව වාර්තා වෙනවා. අප වාර්තාකරු පැවසුවේ තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය තුළ මේ වන විට එළවළු මිල පහත ගොස් ඇති බවයි.